සමන්තාචක්කවාලේසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං දම්මස් සවනකාලු අයං බහදන්ත ධම්මස් සබනකාලුබූ අයං බහදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ වසනාවන්ත පින්වත්නී. ැම දෙ නාටම සෙත්වේවා ආශේරවාද වේවා නිදුක්නිරෝගී සෝය චිරජීවනය වේවා බිහිසුුණු වසංගත උපාද්‍රවයෙන් මිදිලා ස්ුවපත්ව ඔබේ දිවිකිවන්නටවාසනාව හැම දෙනාටම සැලසේවා විශර්ෂයෙන් අපේ දහම් අහන ජාතියේ බියපත් විශාල පිරිසක් ඕුන් හැම දෙනාටම සුවපත්දිවියකට අපි බෙහෙවින් ආශ්‍රීර්්පාද කරනවා මේරාත්‍රයේ ඔබේ ආරක්ෂාව ඔබේ යහපත දියුණුව චිරජීවනය උදෙසා. අද සිකුරාදා රාත්‍රියයේ ධර්මදක්ෂිනා ධර්මදේශනාව සඳහා පින් බරදායකත්වයගෙන ක්‍රියා කරන්නේ සේදුව මකලන් ගමුව කාන්ති ගුණසේර විසින්. විශේෂෙන් අදදවස්ෙහි ජන්මදිනය සමරණ කාන්ති ගුණසේකර මැතිනයට නිදුක්නිරෝගී සොය සලසාගැනීමත් එවගේම ය දවස්සෙහි උපන්දිනය ය දුුණු වන ගුණසේකර පියානන්ට නිදුක්නිරෝගී සොය ප්‍රාර්ථනා කිරීමත් මූහිිකටගෙන අද මෙ පින්කම සඳහා තම දායකත්වයගෙන ක්‍රියා කරනවා. එ පින්මතුන්ගේ ඒ සියලු අරමුණු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධවේවා සමුදධිමත්වේවා. සුභ වාසනාවන්ත ජන්මදිනයක් උපන්දිනයක් ඒ හැමදිනාටම සැලසේවා. ත්‍රවිද රත්නය ආශීර්වාදය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම බනහන ස්වහසක් ජනයා ඇති, අදව ජන්මදින යෙදන ඒ දවස ජන්මදිනය යෙදනු හෙට දවස ජන්මදිනය යෙදන එස්ියලු දෙනාටමත් මේ සමකමාපී ත්‍රවිධරත්නය ගුණානුභාාවෙන් සුබ පින් බර වාසනාවන්ත ජන්මදිනයක් වේ වායි ප්‍රාර්ථන කරනවා අද දවස්සේ හ අපි ඔබගේ අවධානයට යමු කරන්ට බලාපොරොත්තු වෙන්නේ විශේෂෙන් පුංචි නිර්මා නිර්මාණ රසමිඳින්නට අපේ ශශාවකයන් බොහෝ කැමති බව පෙනෙන්න දක්වන අදහස් වලින් අපට දැනෙනවා පෙනෙනවා. එනිසා විශේෂයෙන් අප උපටාගන්නේ කිසියම් වැදගත් නිර්මාණාත්මක එවගේම නිර්මාණකරවාටද දහිර්රයක් සම්පාධනය කරෙන සමාජ ගැටරුවක් සාකච්ඡාවට ලක්වෙන නිර්මාණයක්. එ අනුව මම අන්තර්ජාලයෙන් අද උපුටාගන්නේ අනේ බුදු මිස් යනුවෙන් පලවූ නිර්මාණයක කොටසක්. මේ අනේ බුදු මිස් මෙම ආමන්ත්‍රණය කරන්නේ ටී පනස්සය අතේතියාගෙන කැරලි මර්ධන හමුදාව සේවය කරන, පොලිස් නිලධාරියෙක්. ඒ පොලිස් නිලධාරියයා මුහුණදුන්නු අනුවේදනීය සිදුවීමක් ලෙසින් මේ නිර්මාණය ඉදිරිපත්වී තිබෙනවා. නිර්මාණයේ කොටසක් විතරක් පා ඔබවෙනුවෙන් තබන්නේ මෙහෙම මිනිසුනුත් සැබවිම්ම අපි සමග ජීවත් වෙනවාය කියනෙක අමතක නොක ේතු නිසා. විශේෂෙන් ඔබ දන්නවා පසුගය කාලේ අපේ ගුරුප බහොතුන් විශාරලෙස තමන්ගේ වැටුප් සටනක් වෙනුවෙන් පාරට බැහලා උද්‍යෝසන කරන කොට ඒවා මර්ධනය නොකෙරුුණක් මුල් අවදියේ ඒවාට එරෙහිව රජය කොළුපොළු හමුදාව යොදල පහරදුන්ු අවස්සාාවල් අපි දුටුවා. එවැනි අවස්සාාවක යට සම්බන්ධවෙච්ච නිලධාරියෙකුගේ පාපොච්චාරණයක් විලසින් තමයි මේ අදහස් ඉදිරි පත්වෙන්නේ. නිල්පාට කලිසමට යටකල සුද්දු කමිස්සේ අතකිල්ලිට්ි කරමින් එකවසර පන්තියට මුල්දින ආවෙ මම හොටු පෙරන් අඩමින්. හොඳ පුතාලා අඩන්නේනේ අම්ම එලියෙන් ඉඳී කියමින් කඳුල්ලු පිසු හැටි තාම මතකයි සිල්ක රෙද්දට තුරුල් කරමින්. මත් ීච වගේ වෙන්නද පවනි සාරයේ පොටේ එතුනම ඩොක්. අංකල් කෙනෙක් වෙනවා, රුවන් අත උස්සලාකිව්ුවම අනාගතයේ කවුරුවෙන්නද ආස කියලා මගෙන් ඇහුවම පොලිස්மாමික් කියලකිවුවේ කාකි ඇඳුමට ආසහින්ந்தම. පනස් හයරයිපලේ ඇතතිව අපේ උන් ඇත මගදිගේ කැරලිමර්ධන ආච්‍යාවක ගැඹුරු හඬ පසෙකින් නැගේ බැටන් පොල්ලත් බරයි මට අද වාරුනෑ අත් දෙෙක මගේ දෙතන උරලාකිරි නොබිව්ුවට නුබත් මට අම්මෙක් වගේ. අපට ඕඩ උඩින් දෙනවා රටේ රජ සහ ඇමතිලා අයිති ඉල්ලන පිරිස් අභියස අසරණයි අපි ගොළුවෙලා කරුංකයමෙන් හයිිය මගහිත ගිරේ මැද්දට හිරවෙලා සමවනුමැන අනේ බුදුමිස් අපිත් උගුලක පැටලෙලා. මහිතනේ මානවීය හදහර්දය සංවේදී බවට පත්වෙච්ච රයිපලය සහ බැටන් පොල්ල අතට අරගෙන රාජාචාව ක්‍රියාවට නංවන්න යන්න නිලධාරියෙකුට තමන්ගේ හිුර්දය ශක්ෂය මෙසේ පුනරුච්චාරණය වීතිබෙනවා. තේනිසා මංහිතනවා අද යුගයේ අපි පසුගේ සතියේ ඇෆ් ගනිස්සානය ගැන කතා කර ඇගන් තලේබාන් කැරලි කරුවන්ගේ අපමන පීඩාවට පත්වෙන ජනතාව පිදකිනවාද වෙන විටත් ශ්‍රීලාංකය සමාජය තුළ වනත් අවිය අතට අරගෙන අමෝරාගෙන ආච්ඥාව ක්‍රියාවට නංවන්න මාර්ගයට පිවිසෙන නිලධාරියකුගේ හදවතේ ඔපදින එ සංවේදී කතන්දරය තමා මෙලෙසින් දිගහැරතිබෙන්නේෙ එනිසායේ නිර්මාණකරවාට නමක් සඳහන් නොවෙන ඒ නිර්මාණකරවාට අන්තර්ජාලෙයට මෙවැනි සංවේදී නිර්මාණයක් ගොඩනැගවාට විශේෂයෙන් පුඥ්ඥාන මෝදනාද කරමින් තව තවත්.ඒ නිර්මාණාත්මක ජීවිතය විකසිත කරගන්නට අපි ඔබට දහිරය පතනවා. අද අපි ඔබැත් එක්ක කතා කරන්නේ පූජාවලිය අනු එක් වන දහම් දෙසුමයි මේ අනු එක්වන දහම් දෙසුමට පෙරාතුව පසුගිය සිකුරාද අපි ඔබ සමග පූරු මහුගුණ කතන්දරයක් සාකච්චාවට නැංවා ඒ තමා මහාප්‍රජාපතියග පිළිබඳ කතාව ඇයගේ ජන්මය සිදුවුණු හැටි ඒ වගේම ඇය අපේ සිදුහත් පුංචේ පුතුට කිරිපෙවූ හැටි ඒ කිරි පෝවනකොට තමන්ගේම පුතු නන්ද කුමාරයා කිරිමවුන්න්නතට දීලා. බුදන පුතෙක් පෝෂණය කිරීමේ වගකීම දරාගෙන ඒ කටයුතු ඉටු කල ආකාරය අපි ඔබට සහිපත්ළ එවගේ අපේ බුදුපාණන් වහන්සේ කෙඹුල්ලත්පුරයට වැඩමකොට මහාප්‍රජාපති ගෝතමය තුළුුවේ නෑ සමූහයාට දහම් දෙසූ පිළි වෙලත් ඔවුන් කෙළවර මාර්ග මාර්ග පලාවබෝධයට පත්කළ ආකාරයත් අපි, ඔබට සාකච්ඡා කරා එදින තර්මදේශනාවිදී. ඒ වගේ මහාප්‍රජාපති ගෝතමිය ගැන කියවෙන ඉතාම දුර්ලබ. ලස්සන රමණීය නිර්මාණයක් ගායනයක් ගීතයකුත් දිශ්නාත පත් වූ ගායනා කළ ඒ ගායනාවටත් සවන් දෙන්න ඔබට අවකාශ සැලසුනා ්‍රම් කන සිද්ධහර්ත හා මුදුරු. ලියා. මාහිතනවා ඒ නිසා, පසුගිය දෙසුම ඇසු ශාවකයන්ට මවගුණ බුද්දුගුණ එවගේම මහාගෝතමිය පිළිබඳව මූලික කතන්දරයක් ප්‍රවේශයක්. ඒ ඔස්සේ සකසාගන්නට සෙලු දෙනට හැකියාව ඇති වුණා අද දවසයි විසිහායවෙනි පරිච්චේදය පෙළගස් වන්නේ එතැන් සිට. අද හ ඔබ අසා තිබෙන අපේ බුදුසිරිතට සම්බන්ධ ඉතා වැදගත් සාකච්ඡාවක් පිළිබඳව අවධානයට ලක් කරන්නට කැමති. ඒ තමයි රෝහිනී නදයේ දිය හටන ජලය බෙදාහදා ගැනීමට නොහැකිව ඇතිවෙච්ච මහා ගැටුම ගැටුමත් සමග බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් බුදුපාණන් වහන්සේ ඒ එහිදී දේශනා කළ ධර්මාව මෙ මේ කරනු කාරණ කෙරෙහි තමයි අදාපි ඔබට මෙහිදී අවධානය යොමු කරන්නට කල්පනා කරන්න. අපි පුජ්ජාවලී කරවාගේ ඒ නිර්මාණයටම අවධහනය යොමු කරමු. සාක්‍ය කෝලිය දෙනුවරවා සීහු එක්ව රෝහිනී නම් ගංගාව අවුරා බැඳ දෙබාගේට දියනගා ගොයම් කොට පැසවන්නා හුය. විශේෂෙන් මෙහිදී අපි අවධහරණය කළගත යුතු කාරණාවක් තමයි ශ්‍රාවක පින්වත්නි ඉන්දාව තියන මහා ගංග මහා නදී ජනප්‍රිය බුදුසිරිතට සම්බන්ධ අනෝමාව නේරංජනාව ගංගානම් ගඟ යමුණ නදිය හැරුණට පස්සේ ඒ වගේම ස අච්චිරවති මේ වගේ ගංගාරාශ්ිය සිදුහත් චරිතයටත් බුද්ධ චරිතයටත් අතිශයෙන්ම සම්බන්ධී තිබෙනවා. මේ අතරේ තවත් සුවිශේෂී ගංගාවක් හැටියට අපේ අවධහනය ටේමුවන්නේ රෝහිණී නදිය. රෝහිණී නදිය විශේෂවීමට හේතුවක් තියනවා. හේතුව තමයි අපේ බුදු සිරිතට බෝසත් සිරිතට අතිිෂයිම්ම සම්බන්ධ සාක්්‍ය ජනපදයත් කෝලිය ජනපදයත් වෙන් කරන නදිය වනේ මේ රෝහිණී නදිය. එනිසා රෝහිණී ගංගාව මේ බුදුපියාණන් වහන්සේගේ මවපක්ෂයත් පියපක්ෂයත් මේ දෙපාර්ශවය වංකරන නදියයි. එතකොට මේ ඔබදන්නවා සාක්‍ය වංශිකයොත් කෝලිය වංශිකයොත් ගොවිතැන් කළා අය කෘෂිකාර්මික ජීවිත ගත කළා අය සුද්දෝදන මි තෝදන දෝතෝදන ඒ හැම වචනයකම ඕදන ඕධන ඕධන කියලා කියවෙන්නේ බත්යනෙ කයි. ඒ නිසා බත්ත තමන්ගේ රාජවන්සේහි ජීවිකාව බවට පත් කරගත් ඒ යන්නේ ගොවි තැන ප්‍රධානත් වෙහිලා සලකපු ජනපදවැසියෝද පිරිසක් තමයි සාක්‍ය කෝලිය වංශිකයෝ කියලා අපි මෙහිදී සඳහන් කරන්න. ුව පින්වත් මේ රෝහිනී නම් ගංගාව අවුරා අවුරා කියල කියනකොට ගග ගගේ ගලාගෙනන ජලය හිමාලේ කඳු පර්වතයට වැටන පැස්ස මේ රෝහිණී නදිය හරහා මුුද්දට කලාගෙන යනවා මේ සා්‍ය කෝලිය වන්සිිකෝමකද කරන්නේ ඒ ජලය අමුුණු හදා අමුණු සකසා තම තමන්ගේ දිසාවලට හරවාගෙන එයින් ගොවිතැන්බත් කරගන්නවා. සාමානින් අපේ ගම්වල අපිට මේ හරි හොරුයි පූජාවලී හාමුදුරුවන්ට ලියූ බුද්ධ පුත්‍ර හාමුදුරුවන්ටක් මේවා අමුත්තු දේවල් නොවෙයි. අපේ ගම්වල ගලාගෙනන ඇල දොළවල් හරස්කොට ඒ වතුර තමන්ගේ උඹරු වලට ලියදිවලට හරවා ගැනීම ලංකාවේ කුෂිකාර්මික ජනජීවිතය ලක්ෂණ. ඒ වාරිමාර්ග ක්‍රමවේදය තමා අන්තිමේදය මහාවැල්ලිගඟ පවා මහා පරිමාණින් ස්ථාන ගණනාවකින් එහාට මෙහාට හරවා මහා ජලාස නිර්මාණය කරන්නට ප පෙළබුඩු. එලෙසින් මේ සාක්‍යකෝලිය වන්සිකයන් තමන්ගේ ගොවිතැක් බත් කරවගන්නේ මේ රෝහිණී නදේ ජලය තම තමන්ගේ ප්‍රදේශවලට හරවාගෙන. පොසොන්මස පහරණ සැඩ මහ නියගෙහි ගඟදිය මදව දෙබාගේහිම කරල් නගන ගොයම් මියන්නට පටන් ගත. පොසොන්මාසයෙන් පස්සේ එළැඹෙන විශේෂ නියංකාලපරි්චේදයකදී. ගංගාවෙෙහි ගලන, ජලය මදවීම නිසා අඩුවීම නිසා අර ගොවිතැන් කරගත්ත කරල්වලට නැත්තං ගොයම්වලට අවශ්‍ය ජලයනොලැබීමෙන් ඒ ගොයම්මියගී කරල්වේලීියන්නට පටන්ගත්තා. එකල්ල දෙනුවරවාසීන්ගේ ක්්‍රේෂ්ත්‍රපාලකයෝ ශ්‍රේෂත්‍රකයනි කුඹුර ඒ දෙපැත්තෙම කුඹුරු ප්‍රධානීෙන්. ලකයෝ කුඹරුුවල අයිතිකාරෝ නැත්තම් ප්‍රධානී එෙක්කො කතා කරන්නා හු ගගදිය දෙභාගයට මද එක් බාගේකටම ඒනම් ඒ බාගේෙහි ගොයම් පැසෙයි. දෙබාගේට දිය හලහොත් දෙබාගේහිම ගොයම් මියෙයි. අපගේ බාගේටම දිය හැරපියව අපගේ බාගේටම දිය හැරපියවයි ඔවුනෝන් අතින් දිය ඉල්ලූහ. ඔන්න සටනක යුද්ධයක සමාරම්භය සීතල යුද්ධයක් බවට පත්වයෙනවා. මේක මුලින්ම වාචික යුද්ධයක් බෝඩ පත්තියෙනවා. ශේෂ්්‍රපාලකයෝකි වේ කුම්ඹුරු ප්‍රධානීන් එකතුවෙලා ගංගාවේ ජලය මදනිසා ඕනියෝජනා කරවා මේ එන ස්වල්ප ජලය අපේ පස්සට අපි හරෝගත්තාහම අපේ කුඹරු්ටික පැසේ එසේ නැතහො ජලය දෙපසට බෙදාගන්නට යාමිින් වෙන්න දෙපසටම ජලය මද ඒ නිසා කුඹුරු ටික දෙ පැත්තෙම විනාස වෙනවා එක පැත්තත් සරුසාර කරගන්න පුළුවන් වෙන්න නෑ ද මෙතැන වාදය පින්වත්නි බලන්න දෙපිරිසම කියනවා එහම් අපේ පැත්තට හරෝගම්මු අනිත් අයි කියනවා එහෙනම් අපේ පැත්තට හරෝගම් කාටවත් මේකට මධ්‍යස්ථ විසඳමකට සංවාදයකට එන්න බැරිවෙනෝ. එකල කෝලියනුවර ගොවී කියන්න හු තොපගේ නුවර බඩසල් පිරීතිය නම් තොපහා තොපගේ රජුන්ට සුවය එදා අප හැම බඩ පිරි නොවෙයි අපි දිය නොදෙම් හැ කියහ ඔන්න යුද්ධෙ පටංගට්න කෝලියනුවරායි ඒගොල්ලො කියනවා සාක්‍යවංශිකය යන්ට තොපගේ නුවර බඩසල් එකන වීගබඩා ඒවාකොම පිරිල තියෙනවා ඒ නිසා තොපටත් තොපන්ගේ තොපගේ වැසියන්ටත් කිසිම සුවය එකැන්නේ එකගොලන්ට අවශ්‍යයමදේම තියෙනවා හැබැයි අප බඩ පිරී නොයි ඔබලාගේ වීගබඩාවල වීපිරුණට අපේ බඩ පිරෙන්න්නේ නෑ එඒනිසා අපිේ ඔබට වතුර දෙන්නෙ නෑ කියලා ඒ ගොල්ලෝ ගඟ තමන්ග පැත්ට හරෝනවා ඒ වස සාප්්‍යනුවර ගොවියෝමකද කියන්නේ. ඒ ගොල්ලො කියනවා තොපපගේනුවර බඩසල් පිරිී ගේනන් තොපපහා තොප්පගේ රජුන්ට සුවය. එදා අපහැම බඩ පිරි නොවී ඔබ වතුරර ගෙන ගොවි තැන්කල්ලා. වී පාගාගෙන ඔබලාගේ ගබඩා පුරෝගත්තා හම ඔබලාගේ බඩ පිරෙ අපේ බඩ ඒයින් පිරෙන්න්නේ නෑ අපිතු දිය නො දෙම්මයි කියයා දිය බැන්ද ඒ ගමන ඒ ගොල්ලු මොකද කරේ ඒ ගොල්ලඟගේ පැත්තට වතුර හරෝගත්තා පේනවා නේද දෙපාර්ශ්වයක ගැටුම දෙපාර්ශවයේ ගැටුම පැහැදිලේ එක පිරිසක් එක පැත්තට ගඟහරවනවා අනෙක් පිරිස අනෙක් පැත්තට ගඟහරවනවා දැන් මොකද වෙන්නේ එකල කෝලියනුවර ගොබියයු ඒ දිය කැපූහ ඒකයන්නේ සාක්‍යවංශිකයෝ තමන්ගි පැත්තට අමුණ හරෝ ගත්තාම කෝලියනුවර වැසි යිල අමුණ කඩල තමංගි පැත්තට හරවනවා එකල්ල කලහ වඩාගෙන යත් යත් දැ අමුණු කඩනව අමුණු බඳිනව ගොබියෝටික ගඟබැද මහගැටුමක් කළහඇ වඩාගෙන කියනෙ වැඩිවෙලා වර්ධනය වෙලා යත් එකක් එකකු පහල දෙන්නෙක් දෙන්නෙකු පහළහ. සතර දෙනෙක් සතර දෙනෙකු පහලහ. අට දෙෙක් අටදු පහ සොලොස් දෙනක දෙතිස් දෙනක යනාදී වශයෙන් දෙනුවර ගෝහු ගොවීහු ඔවුනවුන් පැහැර දෙබාගේහිම බල සමහේෙන්. එක්බාගේක ගොවීන් පරදවා දිය උදුරාගත නොහි දියදරාන්ඩ දෙබාගේෙහි වෙන්වෙන්න ඔවුනොවුන්ට උදළුමිටි අමෝරාගෙද සිටිකල්ලි ඔවුනොවුන්ට ප්‍රහාරදීගත නොහි වාක්පරුසයෙන් ජයගනුම් හයි ජාතිස් ගටනයෙන් බැන ලච්චාකරම්හයි කෝලියනුවර ගොවීහු කියන්නහු. හැලිද පින්ව කොච්චර මේ ගැටුම ඩිංගඩින්ග වර්ධනය වෙන හැටි මුලිංආාවේ අමුණකඩන්න දෙන්නයි. ඒ දෙන්න හතර දෙනෙක් වෙනවා හතර දෙෙන අට දෙනෙක් වෙනවා අට දාසයක් වෙනවා ඔය විදිට වැඩිවෙලා ගඟමැද දෙ පිරිසක් දෙ පැත්තෙම සමසමව මේ අමුණු කැඩීම සහ හැදීමේ මේ ගැටුමට මැති වෙනවා. න්තිමේදී දෙගොල්ලලා දෙපැත්තට වෙලා අමෝරාගෙන ඉන්නවා. එක පසෙකාය තමංගයතේ තිබුණු උදදලු අමෝරාගෙන් අනකාන්ට පහර දෙන්නට සෝදානන් වෙලා ඉන්න කොට ඒගොල්ල උද්දලු පහ අමෝරාගන්න නෑ. ඒගොල්ලෝ වාග අවිය පාවිච්චිකවා. වචන නැමති අවිය ඒගොල කල්පන කනො පරුෂය දමෝගෙලාවට පරුෂවා සං්‍රාම වෙන ඉතාම කර්කශ වදන්වලින් ඉතාම බිහිසුනු රලු වදන්වලින් මේ සංග්‍රාමය සිද්ධ වෙනවා. ජාතිගටනයෙන් බැන ඒ ජාති ගටනයක නේ උපත සිහිකර දෝෂාරෝපණය කිරීම. ජාතිගටනයෙන් බැන ලජ්ජා කරම්මයි කෝලියනුවර ගොවීහු කියන්නා හු කොල තෙපි. ශෝනශෘඝාලයන්සේ හිවල්ලු වගේ බලන් මීට වඩා අපහාසයක්තිේනවාද මේ කෝලියනුවර ගොවියෝ කියනවා සාක්‍ය ගොවියන්ට තොපි සෝනශෘුගාලයන් මේ හිවල්ලු වගේ ඔවුනොවුන් කෙරෙහි ලැච්චා නැතුව කුසහොත් නගුන් පවා කලත්‍රකොටට ජාති සම්බේධ කරන සාක්‍යන්ගේ ගැති කොල්ලෙනිි බොහම දරුණු චෝදනාවක් කරන්න. ප්‍රබ්බල චෝදනක් කරන්නේ මංහිතන අදවස මෙම චෝදනාවක් කලොත්. එයම බරපතල මංහිතන්න දන්ඩනීති සංග්‍රහය උල්ලංගනී කිරීමක් බෝට පත්වෙයි. කෝලිය නුමර ගොවිියෝ කියනවා සාක්‍ය කෝලිය වාංශිකයන්ට ඕවුනවුන් කෙරෙහි කිසිදු ලච්චාවක් නැතුව. උසහත් නගුන් එකකුසේ තම නැගනියන් පවා කලත්‍රකොට ඒ අය සමඟ පවා ජාති සම්බේදකොට කරන සාක්‍යයන්ගේ ගැති කොල්ලන එතකොට මේ කියන්නේ තමන්ගේම නැගනියන් සමග වැරදි කාම සේවනෙහි යෙදන සාඛ්‍යවංශිකයෝ එදට ඔහොම චෝදනා කලාාම එක තාම බිහිසුුණු කරුණු චෝදනාවක් බවට පත්වෙනෝ තෙපි අපට දිය නොදෙව්දැයි බිනූහ එට පස්සේ එහෙම කිව්වාම සාකෙනිවර ගොවීහ එබසට කිපි ඔහොම කිව්වාම නොකි පෙන්න කවුද කෝපේයට පත්වෙලා සර්වාන්ගේහි ස්වේත කුෂ්ට ඇතිව වල්වන් ගැහැනියක කුසිං කුෂ්ට ඇතිව වල්වන් මිනිසක් කට දාව කොළොම් සිදුරෙහිදී උපන් ගස් ඩැල්ලෙහි වවුලංසේ අසරණව වැඩුණු කෝලියයන්ගේ ගැති කොල්ලේ මංහිතන කෝලිය වංශිකේගේ මුළු ත්පත්ති කතාවම සිහි කරලා කරන්න තියෙන හළම චෝදනාව සිද්ධකන්නවා. කොච්චර බේෂුද කියලලා බලන්. එතකොට සර්වාන්ගේහි ස්වේත කෘෂ්ටඇ මුළලු ඇගේම කෘෂ්ට තිබුණ. වල්වන් ගැහැනියක කුසින්. වල්වන් කැනෙැේ කුෂ්ට නිසා කැලේ පැන්න ගැහැනියකගේ කුසින් ඒවගේම කුෂ්ට ඇතුව වල්වන් මිනිසක්කට. ඒවගේම කුෂ්ට නිසා කැලේ පැන්න මිනිහෙකොට දාව. කොළොම් සිදුරහිදී උපන් මේ කොළොම් ගහක කොළොම් සෙවනක්ට ඉපදිච්ච ගස් ඔඩැල්ලිහි වවුලන්සේ අසරනෝ වැඩුණු ගස්වල අතුවල වවුලන් වගේ හැදුණු කෝලියයන්ගේ ගැතිකොල්ලනි. එතකට මංහිතන්නේ මේ සාක්‍ය වංසිිකයන්ට කෝලිය වන්සිකෝ මේ තරන් දරුණු ලෙසකි වෙන. හැබයි සාාක්‍යවංසිිකයෝ කෝලියවංසිිකයන්ට කියන්නේ මුළු වන්සේ ැ ජාතිය පටන්ගත්ත තැන ඉඳලාම උඹල දූසිිතයෝ කියලා තමයි කිව්වේ. කොච්චර බිහෙසුන්ද එහෙම කියලා. අපට දිය නොදෙවුම දැයි මෙසේ ඔවුනෝන් රජදරුවන්ට කුළගටා බිනුව. ඒ අන්තිමේදි මේ රජවරුගේ කුලේ පවා. ඒ කුල ජාති සම්බේදකට ඒගළන්ගේ ඒගළගේ පරම්පරාවල මේ තිබිච්ච නරක දුර්ජනකංග කෝම් මතු කරකර මේ වෙලාවෙ කුල දූෂණය කරගත්තා. ඊළඟට පින්වත්නී දැන් ඊළඟට මොකද වෙන්නේ. එවේලෙහි සමහරු. තමන් තමන්ගේ නුවරට දිවදිව ගොස් තමන් තමන්ගේ දුර මුදලිවරුන්ට කලහා ඩබරහා බිනු බිනුම් එකක් එකක් කොටකෙන්. අද වගේම තම වලන්න දැ මේ දෙගොල්ලො ගඟමද දෙ පැත්තට වෙලා කියාගත්ත දෙේවල් ගොඩක් තියනොනේ පූජාවලි හමනට ඔක්කෝ වාර්තා කරන්න බෑ. සෑහෙන උදේ ඉඳදං කියාගෙන කියාගෙන බැරි තැන කියන්න තියෙන ඔක්කොම කියලන්නේ න්තිවට වන්සය බිහිවෙච්චාකාරය ගැත් කියලා කියන්න තියෙන සේරමදේවල්ටිකකි වට පසමුකද කළේ සමහරු ගඟෙන් ගඟදීෙන් එලියට ගිහිල්ලා මුදලිවරු හම්බේ යනෝ. මුදලිවරු කියල කියන්නේ කෞදමැතන තමන් පාලනය කරපු අයදැන්. අදනං අපි ගමඉන්න ප්‍රධාන පාලකයා හැටියට අපි ග්‍රාම නිලදාළ. යාට තමයි මුලිම්ම ිල්ලා මේ වගේ අවස්සාාවක යම්කිසි පැමිණිල්ලක් කරන්නට තියෙන් ඒනිසා මුදල්ලිවරුන්ට ගිහිල්ලා මේගල්ලො කියන්නන්නේ එක හොමද මනවාද කියන්නේ කලාහා ඩබරහා බිනු බිනුම් එකක් දෙකක් කොට කියෙන් අන්න එකයි මුදලිවරුන්ට ගිහිල්ල කියන්නේ එකක් දෙකක් කොට කියපු දේ දෙගුණයක් තෙගුණයක් කල්ලා කියනවා දෙක් කොට කීෙන් නොකීෙන් කියා ඉඳවූහ. ඔහු දවගොස් එකක් දසයක් කොට කියා මහයිමතියන් ඉද වූහ. මුදල්ලිවරමකද කරේ අ එයාට කිව්පු එක දසගුණයකින් වැඩ කල්ලා මහයමතියන්ට ප්‍රධාන මතිවරුන්ට කිව්වා. ඉ දැන් මුදලිවරු කිපුන මහයිමතිවරු න ඉට පස්ස ඔහු කිපී කිපී ගොස්. දසයක් විසක්කොට කියා යුවරජුන්සිත් කැළබුව එතකොට මේ පුංචිදේ දැන් කොච්චර ඉහලට ලොකුවට ගියාද කියල බලන් මේ වර්තමානය අපි අද සමාජයේ සිදුවෙනදී සමහලට ඉතාම සුළු සිදුවීම හැබැයි ඒක මේ වාර්තා කරනේදී එය යන්නේ සියදහස් ගුණයකින් පැතිරිලා ව්‍යප්ත වෙලා ඒක නිසාතම යද ඇත්තරම මේ රටකට මේ මහා අවුලක් වියවුලක් වෙලා තියෙන්නේ අධිකරනවලට පොලිසිවලට මේ සමහරදේවල් නිරාකරණය කරගන්නට නොහැකි වෙලාතිෙන් කෙනෙකුට කෙනෙක් පොඩි දෝසාරෝපනයක් කලාය කියනෙ එක එක එලියට එන්නේ තුන් හතරගුණයකින් වැඩි වෙලා ඒක තව ඊට එහාට යනකොට සියදහස්කුණයකින් වැඩි වෙලා අන්තිමට වාර්තා වෙනකොට මහාපරාධයක් නමුත් වෙලා තියනෙ තාම සුළු සිදුවීම දැම් බලන්න යෝරජුගාවට යනකොට දසයක් විස්්සක්හ එයා ආපුදාය විස්සක් කොට කියනවා එතකොට යෝරජුන්ගේ සි එයින් කැලඹෙනවා ඔහුගොස් විස්සක් තිසක්කොට කියා සේනාදිිපති සේනාධිපතින් කල කරවනවා යෝරජ්ජල එයාල කරන්නේ විශ්ස තිහක් කල්ලා ඉ පසේ සේනාපතිල කලකිරෙනවා එ කපී දිවදිවගොස් සියක් තහසක් කොටකයා නියපිට ගල්ගැසු මැතතුන්සේ රජුන් කෝපයෙන් මත් කරව අන්න සේනා පතිවරු ගේල බරජවරුන්ටකිවේ අර අහපු සිය දහසක්කල් දැම් බලන්න කොයිතරං වැරදි වාර්තා කරනය අදමැතන සිද්දවුුණේ සමහරවිට දහමදන යුගගේ වඋනත් මේ වැරදි වාර්තාකරණය පවතින්න ඇති සමහරවෙලාවට දඹද නියුගේ මෙ කල රජ කල දෙවන පන්ඩිත පරාක්්‍රම් බහු රජතුමාට ආපු නොය ගැටලු සමාජයේ විසඳන්නට එන ප්‍රශ්න ඈත ලංකාවි විදධ ප්‍රදේශවල පරීක්ෂා කර බැලීමේදී ඉසම සිදුවීම සිද නොීති වෙෙන්න්න පුළුව මේමාපි ලිබඳව මංහිතනවා බුද්ධපුත්‍ර හාමුදරුව හොඳින් දැනගෙන ඉදල තියනවා. උන්වහන්සේටේ ගැෙන හොඳ අවෝධයක් තිබිලති කෙන. ඒ අවෝධය මත හින්දගෙන තම මේ වාර්තා කරනය උන්වහන්ස කරන්න. එඒට මේකම හොඳ දෙයක් ලෙසනෙවෙයි මේ බලන්න අවසාන එහි විපාකය. ඒ එහි ප්‍රතිඵලය මොනතරම් බිහිසුනුද ඒ වියහැකි ව්‍යසනය කොයි තරං මාරාන්තිිකද කෙලා අපට මේ යුද්ධේ කෙළවර දකින්න පුළුව. එතරන ඇත්තටම මේක කොච්චර සරව විසගන්න තිච ප්‍රශ්ඥාන්තිි කල දැන්වකට පැදිලි නේද. මේක ගොවියන් දෙදෙනෙකුට කතාබා කරල විසඳගන්න තිවිිච්ච ප්‍රශ්නය මේ ජලයේ බෙදා ගැෙනීමේගත්. අද ඔවුන් එහෙම කළේ නෑ ඔවුන් උදදලුමිට අමෝරාගෙන ඊළඟට වන්ස පරම්පර ඔක්කෝම බිින්දුවමින් ඒවා තිබි චාබිමානය ගෞරවය ඒසිියල්ල නසමින් එකනෙගාට චෝදනා කරන්න යාම විපාකය. අන්තිමට සමාජය තුළ පියවරින් පියවර අවසාන මහ රජවරු මහා කුපිතය බවට පත් කලා එක පැත්තකනෙවෙයි දෙපර්ශ්වයෙන්. සාක්‍ය වංශයක යන බුදුන්ගේ පියා උපන් වන්සේ. කෝලිය වන්සේ කියන්නේ මහමායා දේවිය ප්‍රජාපති ගෝතිමිය මෙ දෙදෙනම උපන්වන්සය තර කොල දෙකම මේ පරපුරු දෙකම මේ නගර දෙකම ලෝක ඉතිහාසේ මහා ශ්‍රේෂ්ට වන්ස දෙකක් හැටියට සඳහන්මි නමුත් ඔවුන්ගේ මේ ඇතිකරගත්ත කේදවාචක ඔවුන්ගේ මහාවිනාශයක් බවට පරිවර්නය කරගෙන තිබෙනවා අතිමට දැම්මකද වෙන්නේ එකල අසු දහසක්සා ජදබ දහස රදසාහන්සික රජවර දහස සුලන්දුුටු ගිනිි කදක්සේ කෝගිෙෙන් දිිල්හි දිලිහි තමන් තමන්ගේ ඇත් අස්්‍රථපා බල සෙනඟගෙන නගුන්හා ඥාති සම්බේද කරන සාක්‍යන්ගේ කඩුවල මෝහත් ඇතිනිියාවක කෝලියයන්ට පෑ බලම්හ කෙසල් කඳන්සේ අද කෝලිය රජුන් පොළු ග් ගනුම්හයි වාසිකිය කියා දිවදිව අවදින් විදුලියසේ කඩුපත් බමබම සියදහස් ගනන් සනහඩ සේ දුනුදියවල අත් පොලපොලා ගංගාවෙහි එක් බාගේක ඇනිලා සිට ගත්ත ඒගොල ඇල්ලා හඳවරුබැ බලන්න අපේ පූජාවලි හාමුදුරුවෝ විචිත්‍රවර්ණනයක් මවමින් බස පෙළහරක් බවට පත් කරමින් ඒ අවස්ථාව සජීවී කරණය කරන්නට ගත්තවෑයම අපට සැබවින්ම මැමී පෙනෙනවා මේ රජෝරුන්ගේ කෝපාවිෂ්ට ගතිය එක දෙන්නෙක් තුන් හතර දෙනෙක් නෙවෙයි අසූදාහ අසුදාහ සමගාපු අස්්‍රිය පාබල සෙනගඒගොලො කිය කියාපු දේම කදද බල නගුන්හා ඥාති සම්බේධ කරන සාක්ක්‍යයන්ගේ කඩුවල බලය අද බලන්න පුළුවන් එොට මේ වගේ බොහොම ප්‍රබල මේ වදන් පල කරමින් ඒවිතරක් නෙමේ අද කෝලිය රජුන්ට වෙනදේ මොකක් වගේ කෙසල් කඳන් ගොඩක් පෙති ගසා බිම ඇද හෙලා නාක්වාගේ එවිදියේ තාම නපුරු සිති ඉතාම බිහිසුුණු සංකල් පාරගෙන් බිහිසුුණු වදන් තෙපලමින් මේ අය මේ ගගේ එක් පැත්තකෑවිල්ලා ඇනිලාග සිටගත්ත ඒඇන්නේ ඒගොලො කඳවුරුලා ගත්තා එතෙපිල් ඇසූ අසූ දහසක් පමණ කෝලිය රච්චුරෝද ගෙන්නිදදුටු ළුණුසේ දඳ පමවා ගිනිිදු ටුළුනු ගින්නට ලොනු දැම්මහම මොකද වෙන්නේ චට්ට චට්ටගාල පුරනවා කතාකරවා මේ කෝලිය රජුන්ගේ සිත්වල හටගත්ත ක්‍රෝධයේ පිපුරුම එසේ කියෑන්නේ චට්ට චට්ටහඩි කිිපි තමන් තමන්ගේ සිවරග සනඟ ගෙන ඒගොල්ලොත් අරගොල්ලන්ටි කියනිි හොමද කොළොම් සිදුුරෙහි උපන් අසරණයන්ගේ කඩු සරණ ඇති මහත් මුවහත් ඇති බවත් අසරණයන්ගේ කඩුසරන් කොච්චර ලස්සනයේ දී මේ කොලෙම් සිදුරෙන් උපන් ඇය කියල චෝදනා කලාන ඒ කොලොන් සිදුරෙන් උපං අසරණයන්ගේ කඩුසරණ එහිමුවහත කොපමනද කියලා සාක්‍යන්ට හඟවා අලමදන්සේ ඇසිල්ලකින් පොලුගන්නා බලවයි වාසිකිය කියා අලමද වගේ ක අපල කපල ගොඩ ගහනයි දිීව අවදිං අනික් බාගේහි වැසි ගිගුම් දුට්ටු මහමුහුදක්ෂේ ගර්ජනා කරමින් කඩුපත් බිම බමාසිටගත්ත එකගොලොත් කඩු බිම ගාගෙන දැඟින්න. ඔබ බලන්න සංග්‍රාම භූමිය හැටි සජීවී යුද්ධ භූමියක ස්වභාවේ කතාකරවා ඉදිරිපත් කරන හැටි එකල සාක්‍ය නුවර උපන් බිසෝවරු කෝලිය රජුන් කෙරෙහිීමම වෙෙසෙති. එක තමයි මෙතන මේ අන්‍යෝ්‍යය සම්බන්දය. සාක්‍ය නුවර උපන් බිසෝවරු කෝලිය රජුන් එකඉන්න. කෝලිය නුවර උපන් බිසවරු, සාක්‍ය රජුන් කෙරෙහින්නේ. එසේ හෙයින් තමන් තමන්ගේ මල්බෑයන් මරම්හයි කියිය කියා. තමන් තමන්ගේ පිරිවරහා සමග අවත් අසූදහසක් සාක්්‍ය බිසෝවරුන්හා අසූදහසක් කෝලිය බිසෝවරුන් හා දෙබාගේහිම සාහසිකව බධුප්‍රේමේෙන් ස්වාමිප්‍රේමේෙන් අද කවුරුන්ට කුමක් වේදෝහෝයි කියමින් දෙසෙනෙගෙහිම සම වූ කරුණාවෙන් වැළපවැලපසි දැන් බෙරිින්දෑවරු. සා්‍ය රජවරුන්ගේ බිරිදෑපුරු ඉන්න එහ පැත්තේ අය. කෝලිය රජවරුන්ගේ බිරින්දෑවු අනිපපැත්තියයි. දැ ඒගොල්ලො ඉදිරියේ මේ තමන්ගේ ස්වාමි පුරුෂයොන්ට වෙනදේ. එනිසා මොනවවේද මොනවේද කියල තමන්ගේ නෑ යන්ට මොනවවේද කියල ඒගොල්ලොත් ඇවිල්ල බලාගෙන හිටියා. දැන් පෙන්වත්තිි මේ අතරේ, බුදුරජාණන් වහන්සේ අරුනෝදගමන වෙේලාවෙහි අද කෙසේ වූලෝ වැඩක් කරම්දෝ හොයි ලෝකයේ බලාවධාරණසි. බුදුපාණන් වහන්සේ, මහාකරුණාවෙන් ලෝකය දෙස බලන කොට මොකද පේන්නේ තමන් වහන්සේගේ බන්ධු සමූහයා බොහෝ දෙන නස්්නාසේ දැක්. නෑදැයු තව සල්ප වෙලාවකින් තම අත්වල තිබුණු අවී භාවිත කොට නැසෙන්නට සූදානම්ම සිටිනාකාරය දැකලා වහාම එතැනට වඩින්ටෝනි කියලා කල්පනා කල්ලා. අන්නද මහතෙරුන් වහන්සේ පමණකුත් නො කැඳවා. ආනන්දහා මුද්‍රෝවත් කැඳවන්නේ නැතුව ඒකචාරී සිංහරාජයකුසේ තනිව හැසිරෙන සිංහය රාජයකු සෙයි සවස් වේලෙහි දෙවරම් වෙහෙරින් නික්ම එතනට වැඩ දෙසෙනග මධ්‍යියෙහි ගං මුදුනෙහි ආකාශයට පැනනැගී ඔන්න බලන්න ගග දෙපැත්තෙන් එක පැත්තකටවත් වාසිනොයන විදිට දෙසනග මධ්‍යියහි මේ සනඟ දෙපිරිස මැද ගං මුදුනෙහි ගංග ඉහැලින් ආකාශයට පැනනැගී අහසෙහි සිට පලක් බැඳ ආසනයක් සකසාගෙන වැඩහින්ද. සියලඟ දුමා මුළුලොව ඒ කාන්දකාරකොට බුදුහාමුදුරුවෝ මුළු ලොවම මහා අන්දුුරකින් වසනෝ. ඒ බුදුප්‍යාණයන් වහන්සගේ බුද්ධ ඥානය හැකියාව භාවිතාවට අරගෙන ඒ කාන්දකාරකට මුළුල් මොනිින්ම ලෝකේ අන්දුුරු කොට දමා මාගේ නෑයෝ දෙදෙනෙක් ඕනවුන්ට නොපෙන් නෙත්වයි මාගේ මෛත්‍රී පාරමිතානමති මහදියවතුරෙන් ඔවුන්ගේ කෝගිනි සංසින්දෙවයි අධිෂ්ඨාන කළේය. ආන බුදුපාණන් වහන්සේගේ අධිෂ්ඨානය කොච්චර ලස්සන්ද බලන්න මේ සතුරු නෑදෑයෝ එක්කෙනෙකුට එක්කෙනෙක් නොපෙනෙන්නට කියලප්‍රාර්ථනා කළා. ඒවගේම, මෛත්‍රිය බුදුපියාණන් වහන්සේ පපුොරනුලද මෛත්‍රී පාරමිතා බලයෙන් ඔවුන්ගේ සියලු කෝප ගිනි සියල්ල සංසිදේවා කියල බුදුරජාණන් වහන්සේ තනා කලා. එවේ එලෙහි ඔවුන්ගේ ඒසා මහත් සනඟ දෙදෙනෙක් ඕනවුන්ට නොපෙනිති දැඟවූ මේ දෙදෙනෙක් ඕවනවන්ට පේන්නේ මේ ම ළ හිටපු විනිියට ොක දුණේ කිය. ඕනුගේ කටහඳත්නවසි කටඩහෙන්න්නෙත් නෑ. තමන් තමන් නත තිබූ ආහිුදනොදකිති. අයුධ පේන්නෙත් නෑ. එකල දෙසනගම ලෝ ඇදිරි නරකයට වන්න වන්සේ සටන් තබා අන්ද කාරයෙන් මූර්චා වහ මූර්චා සිහිනැති වුණන තත්වයට පත්වුණා. එකල බුදුහු ඒ අඳුර අන්තර්ධානකොට ආකාසෙහි සරාහිරි මඩලක්සේ පෙන් බුදුහාමුදුරෝ මේ. ඔක්හෝගේම සිහි මූර්චාකොට. ඒත් අත්වයට පත් කරට පස්සේ අඳුර අන්දර්ධානකොට අහසෙහි බුදුපාණන් වහන්සේ පෙනී සිටියා. එතකොට දැන් මේ දෙපිරිසම දකිනවාක බුදුපාණන් වහන්සේ ඇවිල්ල මරසනගක් සේ දෙගන් බිත්්‍යයේ සිටි මහස කොල මේ සබ අඳුරෙක් නොවී. සබ න්දුරෙක ය නිස බවිම්ම ඇති කරපු අන්දකාරයක් නොයි අප බුදුන්ගේ පෙළහරක් අප බුදුහු අපගේ මේ කළහාදැක අප සංසිදුවන නිසා වැඩියහ අප බුදුන්දට නෑයන් තබා උන් මරම්හයි මරසෙනග පවා ඒ ඒ දික්කි පලාගියහ දැන් ඔහොමවෙලා ඔහොමවෙලා අන්තිමට සියලු දෙනා තමන්ගේ අත්වල දෑත්වල තිබුණු වියුද බිමදම බුදුරජාණන් වහන්සේ බලන්ම කල දීර්ගව විස්සර කරන්න මදයි බුදුන්දුට සන්තෝෂහා මල්බෑයන් දිවිලද සන්තෝෂහා පුරුෂයන්ගේ කෝගිනි නිවීගිය සන්තෝෂහා තමන් තමන් වැදබුනොෝ සන්තෝෂයෙන්හා ඉන පිනාගොස් බුදුන්වැඳ හිරුදුටු පියුම්වනයක් සේ බුදුන් සිසාරාවුන්න මේ සියලු දෙනාම මෙතැනට හිටිය දැන් බිරිදෑ ඔරුන්ට තවසල්පේලාකින් ස්වාමි පුරුෂය අහිමි වෙනවා දෙපාර්ශේම බිරිද ඇවරු මෙතැන තනිවෙනවාට ස්වාමියන් නැතිවෙනවා කෝපය ඔක්කෝම ඔක්කොම නැතිවෙලා බුදුහිමියන් පිරිවරා සිටිනවා. ඒ වෙලාව බුදු හාමුදු්‍රෝහනවා සාක කෝලේ රජනි තොපගේ මේ කුමන උත්සවයත් ගග දිය කෙලියටුන විචාලසික මොකද ගංගාවේ දිය කෙලියක් පත් තියෙනවාද ස්වාමීණි කෙලියකට නොවාම දබරටම අපි මේ කෙලියකට නොම දබරකට ආම කතාකරවාගේ ලස්ස නේතුම අපි දිය කෙලිය කටාව නෙමෙයි දබරය කටාවයි කෙල කිවවා කුමන ක එතකොට කියනවා ස්වාමීණි අප යුද්ධේට බවක් මිස කුමක් නිසා කලාහයක් බවත්නුදනුම් න් කලාහය කුමද කියලා හවාම රජවරුදන්න නෑ ැ රජවරන්ටගේ දසක් හට කියහිලන්න එමේ පුංචි වතුරේ ප්‍රශ්නය එකගුල දන්න හේතුව එනි බුදහමමුදුරුන්ට කියනවා යුද්ධයකට ආබවක් මිස කුමක් නිසා වූ කළහයක් බව න දනම්මන් එතකොට පේනෝ නේද මි්‍යාවේ තරම. මොන තරං වැරදි අදහස් වලින්ද ගැටුම් වලට මිනිස්සු පිවිසෙන්නේ මූල බීජය කුමද්ද කියල පරික්ෂා කරන්න නැතුව සේනාධිපර පතිවරු ධනතීකීහ ඔවු නතිං විචාලහ, සේනාධි පතිවොරු අපි නොදනුම්හ යෝ රජං අතිං සුම්හයිකීහ. යො රජහු මහැමතිියං අතිං විචාල මැනමයි කී හ. මහෑමතියෝ ේෂ්්‍රාධිපතිී නැතින් විචාල මැනවයි කිය. ඔය විදිට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට හිට පු ගොවියොදෙතුන් දෙනෙ තමයිකක්වේ මේක වතුර ප්‍රශ්ණයක් කියල.තුර ප්‍රශ්න එදර බලන්න අසූද අ සූදහ රජවරු දෙපැත්තවා. සවරග සේනාව තව කීදාහක් මෙත නනින්නඇද. කවුරුුවත් දන්නෑ හේතුව අන්තිමට පල්්‍යයාමින්න ගොයො දෙතුන් දෙනක් විතර මේ ප්‍රශ්ශිද. ඉ පස්සේ බුදහා මුදුරුවෝ, ගොලඟෙන් ලස්සන ප්‍රශ්නයක් ක හනවා රජනී දිය කොතෙක් අගීදයි විාලක ස්වාමීණ දියහියාගේයෙක් නැත ස්वाල්පදේකයි මහපොොව කෙතෙක් අගීදයි විාලස ස්වාමීණ මහපොළොව අනගයි है රජහ කෙතෙක් අගිද්දයි විචාලසක, ස්වාමීණ රජහුත් අනගියෝයයි है බිසෝවරු කෙතෙක් අගිද්දයි විචාලසක, හුද අනගියෝ යයිකිීහ තොප හැමගේ බන්දුුත්වය කෙතෙක් අග දැයි විචාලහ ස්වාමීණි බන්ධුත්වය නං මහප මෙරසේ උත්තුම් දෙයක් පේ දැයිකිී है. එබැවින් තොප හැම දෙෙන ස්වල්ප වූ මමුහුදට යන දෙයක් නිසා මහපොලොවසේ අනගි වූ රජුන්හා අනගි වූ රාජමහේ සිකාවන් හා අනගි වූ, බන්ධ සම්බන්ධය හාන සම්මයි සිතුූ සේ ඉතා නොයදෙයි ඔන්න බලන්න බුදුරජාණන් වහන්සකේන මේර නොවටිනා වතුර බිින්දුවකට. නොවටිනා වතුරො ටිකට ඇයි මේ වටිනා මනුෂ්‍ය ජීවිත බිලි දෙෙන්. ඇයි මනුෂ්‍ය ජීවිත විනාසකරගන්න කල්පන කරන. ඒ ගුල්ලගගේ මුත්‍රේ ගත්ත බුදහා දුරණනේක කියන් ඒගුල්ලමකවා වතුරට වඩා මහපොලෝ වටිනවා මහපොලෝට වඩ. රෂ ටිවා බිරි ද වරු වටින ද දරුවෝ වටිනවා. එතකට හනුව එහන මේ ඔක්කෝම විනාස කරගන්න දැන්නේ වතුර නිින්ගක් නිසානේද. ඒනිසා කලහ ආදීනව දේශනා කරට බුදුහාම්දුරෝ තිත්තර ජාතකේ පෘක්ක ධර්ම ජාතකය අත්තදන්ඩ සූත්‍රය ියල්ලම මේ ගොල්ලන්ට දේශනා කරලා ලස්සනගාතාවක් පදාලා අද දවසටත් බොහෝම වටිනවා සුසුකං වත ජීවාම. வேේරිනේසු අවේරිනෝ வேේරිනේසු මනුස්සේසූ විහරාම අවේරිනෝ සුසුකංවතජීවාම සැපවත්බ ජීවත්වීම නම් வேරිනේසු අවේරිිනෝ වෛරී මිනිසුන් මැද අවයිරීවවාසයකිරී මමයි සැපවත්ජීවිතය වේරිනේසු මනුස්සේසූ වෛර කරන මිනිසුන් අතරේ විහරාම අවේරිනෝ වෛර නොකරන මිනිස්සුන් හැටියට වාසය කිරීම ඉතාම උතුම් හැටියට බුදුහාමුදුරෝ මේ අයට දේශනාකිරුවා. එති එනිසා න වෛේක නි මානසික රෝගයක් එනිසා මේ රෝග හදාගන්නේ නැතුව වෛරේෙන් වෛරය නොසන් සිද්ධෙන බව සඳහන් කරමින් කරපු මේ දේශනාව, අද දවස්සේ අපයෝබට මේ වෙලාවි අවධහරණය කරන්නේ. අද අසන්නට ඔබට ලැබෙන්නේ මන්ද චන්ද්‍රෂය කර ලියයා රෝුවන වීරසිංහ සංගීතය සපයා සුන් ලෙදිරසිංහ ගායනා කරන. රජෙකුඋනත් ගිලන් වෙලා එක් තැන් උනදා කියනවාට සැකයක් නෑ සැකයක් නෑ. නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා. අදටම අපිට හරිම අफූරු අදාළ කිසිද්දු කෙනෙකුට සීමමායිම් නෑ ඒනිසා රජෙකුඋනත් ගිලං වෙලා එක් තැන් උනදා කියනවාට සැකයක් නෑ නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දාග ඉතිං මේ ගායනාවත් අසන්නට ඔබට ඇරයුම් කරමින් අද පුුණ්‍යානුමෝදනාව, සීදුව මුකලන්ගමුව කාන්ති ගුණසේකර මහත්මිය විසින්. අරමුණ අගෝස්තු මස විසිහයවෙනි දින හැත්තහත්වෙනි උපන්දිනය සැමරු ඊයේ දවසෙහි උපන්දිනයේදුුණු ඌන ගුණසේකරපියානන්ට නිදුක් නිරෝගී සවොය ප්‍රාර්ථනා කිරීමයි.ඒ නිසා ඒ ආදරණීය පියතුමානන්ට මේ උතුම් ජන්මදිනයේදී යෙදුණු ්‍රවිධ රත්නය ආශීර්වාද සැලසිලා. යම්කිසි කර්මදෝෂයක් රෝගදෝෂයක් එමනතං ග්‍රහාපල දෝෂයක් තියනෙන න ඒසියල්ල දුරුවවෙලා මේ කොවීට් වසංගතාදීද මිදිලා නිදුක්කනි රෝගීව දිගු කලක් වසන්නට අවශ්‍ය ආශීර්වාදය මේ මහා ධර්මදානය පුුණ්‍ය මහිමයෙන් සැලසේවාහි අපි ප්‍රාර්ථනා කරනවා. අගෝස්මස සිහිහත්වෙනනි දින අදදින පනස්වෙනි උපන්දිනය සමරණ කාන්ති ගුණසේකර මහත්මියයටත් අෆිවිශේෂයෙන් අද දායිකාව ප්‍රාර්ථනා කරනවා. පවතුමියගේ උතුම් ජන්මදිනේදී මේ සිදු කරගත්ත මහා ධර්මදානමය පුුණන්න සිතුවිල්ල. ජනක කර්මයට එකතු වෙලා නිදුක්කනි රෝගීව මේ අනාගත ජීවිතය සියල්ල මැනවිං සපුරාගෙන වාසනාවන්තවදි විගෙවන්නට මේ පුුණ්‍ය මහිමයේ හේතු වාසනාවේවා, අගොස්මස තිස්වනිදින අතලිස් දෙවන උපන්දිනය සමරණ තමරා ගුණසේකර නැගනටත් නිදුක් නිරෝගී සොයවේවා සිදුක්කරන කියන හැම කටයුත්තක්ම හොඳින් ඉහැන් ඉටුකරගෙන වාසනාවන්තව දිවිගෙවන්නට තමරා ගුණ සේකර නැගනියටක් මේ පින් හේතු වාසනාවේවා පෞුලේසියියලු දෙනාට නිදුක් නිරෝගී භාාවය සැලසේවා මියගිය සියලුම ඥාතියෝ මේ පින් අනුමෝ දන්ව සෝපත්වේවා නිමණින් සැනසේවා සීදුව මකළංගමුව කාන්ති ගුණසේ කර මහත්මියයට පෞුලේ සියලි දෙනාටම සෙත්වේවා ආශීර්වාද වේවා දුක් නිරෝගී සොය චිරජීවනය වේවා ධර්මශ්‍යවනය කළ ස්ොහසක්ෂාවකයන් ඔබ ැම දෙනාටමත්. නික් නිරෝගී සුවය චරජීවනය වේවා ඔබ හැම දෙනාගම ජීවිත සරව ප්‍රකාරයම සපල සාර්ථක වේවායි අපි සාධූ කියා ප්‍රාර්ථනා කරනවා මපසුගිය දහම් දෙසුම්වලදි සෙහිපත් කළා සේ මරවක් කෝරලේ ஐඓතිහාසික රුවන්කන්ද රාජමහා විහාර සංවර්ධන කටයුතු අප මේ දිනවල සිද කරමින් පවතිනවා සමහර්ෂාවකයන් මේ වෙනුවෙන් යම් යම් පරිත්‍යාගන් සිදු කළලා ඒ සෑම දෙනාටම අපි මේ වෙලා විස්සෙත් පතනව ආශීර්වාද කරනවා ඒ උදාාරපුණි මහිමය ඔබට ඔබේ සියලු අරමුණු සිද්ධ කරගෙන වාසනාවන්තව ජීවත්වෙන්නට හේතු වාසනා වේවා. තවත් කවරිකු හෝ එවැනි කටයුතුවලට උදවපදව කරන්න සිටිනවානම් අමතන හැටියටත් මතක් කරමින් හැම දෙනාටම උතුම් නිවන් සුවයම සැලසේවා කලා ප්‍රාර්ථන කනවා. ceදවා híka punyaang cirakhan tusaasanang cirakhanදsanang ci rakhan tuang